දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රය වගේම විදේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රවල ආයතන විවිධ සංවිධාන මේ සඳහා එක් කර ගැනීම මම දකින්නේ අපේ දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයට දෙන විශාල ශක්තියක් ලෙසයි. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රය කොතෙක් දුරට සැලකිලිමත් විය යුතුද කියන කාරණාව. අපි වගේ පුංචි රටක කුඩා භූමියක තිබෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඇතැම් වෙලාවට ලෝකයේ මහ විශාල නගරවල කරන සැලසුම් පිළිබඳව අපේ රටේ ජනතාවත් සිහින දැක්කත් නමුත් අපේ තිබෙන භූමියේ ප්‍රමාණය මහනගර සැලසුම් සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනීමට සිද්ධ වෙලා තිබෙනවා. අපි වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ අද ලෝකේ පුරා ඇති වී තිබෙන කාලගුණික දේශගුණික තත්ත්වයන් ආර්ථික ප්‍රවණතාවයන් මේ සියල්ලටම ප්‍රධාන ලෙස බලපාන කරුණු. මගේ නම් පෞද්ගලික අදහස මා දන්නා පරිදි අපේ රටේ පෞද්ගලික අංශය රාජ්‍යාංශයට වඩා ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගිහින් තියෙනවා. කලට වේලාවට වැඩ කටයුතු කර ගැනීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රබල ප්‍රශ්න රාජ්‍යාංශයේ තිබෙනවා. නව ලෝකයක් සමග සංවර්ධනය ඉදිරියට යෑමේදී ප්‍රධාන වශයෙන්ම ඇතිවන බාධාවන් සහ ගැටලු එක්වර ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. විවිධ ගැටලු සහ ප්‍රශ්න ඇතැම් මේවා විසඳන විට ඇතැම් මේවා අලුතෙන් ඇති වෙනවා. ඒ නිසා රජය සහ රාජ්‍ය ආයතනත් පෞද්ගලික අංශයත් සෑම විටම තම තමාට බලපාන්නා වූ මේ ශේෂ්ත්‍රයේ ගැටලු ප්‍රශ්න ඒවා සාකච්ඡා කරමින් निराකරණය කරමින් මේ ශේෂ්ත්‍රේ වඩා ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම අවශ්‍යයි.